බුද්ධ වාාසනය ඉන්නවා පලින තූපියය මහරහතන් වහන්සේ කියලා වහන්සේ රහත් වෙලා තියනෙ නිරෝෂන් එක දවසක් කාශ්‍යප බුද්ධ සාාසනය සෑය ඉදිවෙලා ඉවරයි ඉතින් මේ හරක් බලාගන්න පොඩි කොල්ලෙ හරක් පට්ටියත් අර්ගෙන හරකන්න වතුර දෙන්නවා වතුර දෙෙන් නැවිල්ලා හරක්්ටික වතුරබොනා අතරේ මේ පොඩි කොල්ලා පොඩි සරංකොටයක් ඇැ ගත්ත පොඩිදරුව ි අතඒ කෙවිට කුත්ති්‍යයාග ඉති මේ ීරියයඇද ඇද ඉන්නවා මේ ගංයවරරි ඉන්න වෙලාවෙ මේ කොල්ලාට හිතෙනවා අර් කාශපු බුදුහාමුදුුවන්ගේ සෑයේ මතක් වෙනවා ඒ සෑය මතක් වෙලා නිරෝෂන් වැලිවලින් සෑයක්හදල තිනයි සෙල්ලමටන කරන්නේ දැ අප ේරනවා පි නත්වේ මුහදදු ේල්ට ගියාම වැලිවලින් පොඩි පොඩි සිල්ලමට එක ද දෙවල් හදනවායි ඒ තා ජනප්‍රිය දෙයක් නෙදැන් එතකොට මේ පොඩි ළමයා හරක්ටික වතුරබොන අතරේ ලස්සනට පොඩි සෑයක් හදලා. ඒ සෑ හදලා ඒක වටේට කිිනිිහිරියාමල් පූජා කරලා තියෙනවා. දැන් අව්වත් වැඩි නිසා මල් පරවේවි කියලා හිතාගන මේ දරුවා ඒවා කොළවලින් වහලා හරක්්ටිකත් අර්ගෙන ගියා මේක පොඩි සෙල්ලමට විහිළුවට වගේ උන වැඩක්. මිය ගියා දෙවිවරු අතර උපන්නා. තෙම් බලන්න මහ සෑයක් මුල් කරගෙන සෙල්ලමට වගේ දෙයක් කළත් විපාක සකස් වෙනවා. අන්තිමටම ගෞතම බුද්ධශාසනයාව ඒ වෙනකොට මධ්‍ය මණ්ඩලයෙන් ඇත්වන්න තමයි මේ ගොල්ල උපන්නේ බොහොම දුප්පත් පවුල ඇතිම ගෙදර අම්මයි තාත්තයි දෙන්නට බුදුරජාණන් වහන්සේ වැඳගන්න යන්න හැබූන. ගිහින් උන්නහන්සේට වන්දනා කරල ඉවර වනාමනිරෝෂණ මේ අම්මගේ ඇහේ කඳුලක්කු පන්න හේතුව තමයි අය කවදානම් බුදුහාමුදුරුව වැඳ වේදදන්නේන. මොකද මේ බුදුරජාන් වහසේ ොහම කිටුවෙන් වැඩඉන්න අනෙමි. බොහෝම දුරින් වැඩඉන්න බුදුරජාණන් වහන්සේය කවදා වන්දනා කරගන්න එන්න වීද දන්නේන ඒ නිසා හොඳම දේ තමයි. මේ වෙලාවේ උන්න්නහන්ස වෙනුවෙන් මොනවාහරි අරගෙන යනයක. උන්නවහන්ස වෙනුවෙන් වන්දනා කරන්න මොනවාහරි දෙයක් කරගෙන යනක යුතුකමක් කියල හිතලා ශ්‍රීීමහා බෝධීන් වහන්සේගේ පොත්තක කොටසක් කරගනාව කියනවා. පොත්තක කොටසක් කරග නැවිල්ලා රත්්තරං කරඩුවක දාලා. ඒකට කියන්නේ නිරෝෂණ කපටික ධාතුන් වහන්ස කියලා. ශ්‍රීීමහාබෝධීන් වහන්සගේ පොත්තක කොටසක් කරග නැවිල්ලා රත්තරං කරඩුවක දාලා උදේට අත්වන්දිනවා දවල්ටත්වන්දිනවා රෑටත්වන්දිනවා පෝය දවසේ එලි වෙනකං වදිනෝ. මෙවිදිර වන්දනාකරකරීන්න. දැමි පුංචි දරුවට මොකක්වත් තේරෙන් නෑනි දෝෂ. දැමි පොඩි දරුවා මේ කරඩුව දිහා බලාගෙනින්න්න. බලාගනිඉන්නකොට අර පෙරජීවිතේ හරක් බලාගන්න පොඩි කොල්ලෙක් වෙලා උපන් මේ පුද්ගලයා. වැලිවලිින්ස් විිහිලුවට හදාපු සෑය මතක් වෙලා එහෙම් කර්ඩුවදිහා බලාගෙන මඟඵල ලබලතින් දැම් බලන් නිවනටත් තුදව්වා. සංසාරයේ සැපවිකා විපාග පිණිස නෙමි වන්දනා කරනකොට හිත පහදවගෙන වන්දනා කරන්න ඒ කාන්ත වසින් සසරදුක නිමා කරගන්නත් නිමිත්තක් ඔබට හොයාගන්න පුළුව.